අයිබෝන් වේපතේ අදත් මම ඔබ සමග එකතු වෙනවා මම ඔබස විශේෂයෙන් මෙන්න මේ මාතෘකාව යටතේ ඔබට උදව් කරන්න හතර ශ්‍රේණිය සහ පහ ශ්‍රේණිය විෂය නිර්දේශ වලට අදාළව W6 නිපුණතාවය යටතේ අපිට පෞද්ගලික ලිපිය ගැන පෞද්ගලික ලිපි ලියන්න සිද්ධ වෙනවා ඒ කියන ලිපි කියවන්න වෙනවා ඒකන ඔබට අත්දැකීමක් දෙන්න තමයි මගේ අද පාඩම සැලසුම් වෙන්නේ කෙටි පාඩමක් කෙටි වේලාවක් තුළ දකින්න අවස්ථාවක් ඔබ මේ මේ තමයි පෞද්ගලික ලිපියක ආකෘතිය පෞද්ගලික ලිපියක आकृति මොනවද හතර ශ්‍රේණියද ඉගෙන ගත්තේ? මතකයි? මොකද ඉගෙන ගත්තේ? හතර ශ්‍රේණියද? ස්ථාන අංක. ස්ථානේ තමයි ස්ථානේ විතරක් නෙමෙයි නේද? මෙතින් ස්ථානේ දිනේ. ස්ථානේ දිනේ. කියන්නේ මේ ලියුම ලියන ස්ථානේ සහ මේ ලිපිය ලියන දිනය තමයි අංකක යටතේ අංක දෙකේදී මොකද්ද ඔබට හම්බුනේ? ඔව් අංක දෙකේදී ආශිර්වාද අපේ ලියුම ලියන තැනටට ආශිර්වාද කරනවා කැමති ආශිර්වාදයක් දා ගන්න පුළුවන් ඊළඟ අංක තුන ලියුම ලියන කෙනාට කතා කරනවා අපි ඒක කියනවා ආමන්ත්‍රණය කියලා හරි මෙන්න ආමන්ත්‍රණය ඊළඟට හතර වෙන්නේ දැන් ලියුම ලියන ස්ථානයේ දින ආශිර්වාදයේ ආමන්ත්‍රණ ඊළඟට මෙතන මොකක්ද මේ ලොකු තීරණ මෙලිවි ලියන කාරණා ටික නේද අපි කියනවා කර්ම කියලා අඩංගු කර්ම මේ බලන්න කර්ම ලියුම යනකොට
විස්තර දැනගන්න ඉපේ. ඔයාගේ සැප තනි කොහොමද නේද? හා ඒ වගේ තොරතුරු ටිකක් දැනගන්න තමයි අපි මේ ලිපිය ලියන්නේ. ඔන්න එහෙනම් මම මේ ලියුමට අදාළ විස්තරේ අමුණුවා. අපි මේ ලියුම කියවලා බලමු. ඉතින් ඔබගේ සැප සනීප කොහොමද? මම ගෙදර හැමෝම සනීපෙන් ඉන්නවා. COVID-19 අවදානම නිසා ඔබත් මා මෙන්ම නිවසේම රැඳී සිටිනු ඇතැයි සිතනවා. මගේ ගුරුතුමා මට ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පැවරුම් එවනවා. මම ඒවා ඔබටත් එවන්නම්. තාත්තාගේ දුරකථනය අපේ තාත්තාට කතා කරන්න. අයියා ගෙදර සිට පාඩම් කරනවා නේද? ගෙදර හැමෝම මතක් කළා කියන්නේ. පසු හමු වෙමු. ඔබටත් පවුලේ සමටත් තෙරුවන් සරණයි. දැන් මේ ලිපිය අවසන්. කවුද මේ ලියුම ලියන්නේ? මේ ලියුම ලියනවා මේට හිතවත් මිතුරා සමත්. පැහැදිලි? එහෙනම් අද දවසේ කතා කළේ පනස්වේණියේ අපිට ඉතාමත් වැදගත් වෙන ප්‍රායෝගික ලේඛන යටතේ හමු වෙන පෞද්ගලික ලිපියක්. හඳුනාගත්තා ලිපියේ ආකෘතිය, අංක 1, ලිපිය ලියන ස්ථානය සහ දිනය, අංක 2 මතකයි, ආශිර්වාදය, අංක 3 ආමන්ත්‍රණය, අංක 4 අඩංගු කරුණු, අංක 5 ලිපිය අවසන්. මේ ලියුම ලියන්න ඔබ දරන වගකීම වගේම ඒ හා සමාන වගකීමක් මෙන්න මේ ස්ථානවලදී විරාම ලකුණු සඳහා යොදන්න කියලා මතක් කරමින් මම අද පාඩමින් සමුගන්නයි ලෑස්ති වෙන්නේ. අද ඔබ සමග එකතු වෙච්ච මම පිළියන්දල අංක 1 කනිෂ්ඨ විද්‍යාලයේ පහ ශ්‍රේණිය උගන්වන අජිත් ඇලෙක්සැන්ඩර් ගුරුතුමා. එහෙනම් ඉන්නේ නම් I1